ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල හෙට සිට දින 5ක් දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කරයි කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව අද දිනේ තුන සියයේ සීමාව ඉක්මවයි රාජාංගණයෙන් තවදුරටත් රෝගීන් වාර්තා වේ මහමැතිවරණයේ පවත්වන දිනිය කිසිසේත් වෙනස් කරන්නේ නැහැ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹේ දේශපාලන පරිගණීම් සිදු නොකිරීමට රාජ්‍ය සේවකයාට ව්‍යවස්ථාව තුලින් ආරක්ෂාව සපයනවා අගමැතිගෙන් ප්‍රකාශයක් රටේ තරුණ පරපුරට සජිත්ගෙන් ඩබල් බලාපොරොත්තුවක් බච්චන් පවුලේ සිවුදෙනෙක්ට කොරෝනා පළමු වරට මුඛ ආවරණ පැළඳි ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් දේශීය පුවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට එළඹෙන 13 වෙනිදා දක්වා සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා එළඹෙන 17 වෙනිදා දක්වා සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දිවයිනේ කොවිඩ් 19 වර්තමාන ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වයේ සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවාද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන් දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් සහ බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත. දරුවන්ගේ සුරක්ෂිතභාවය පදනම්ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේදී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින් අමාත්‍යාංශයේ වගකීම වේ. ඒ අනුව සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් සලකිල්ලටගෙන පාසල් ශාස්ත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක් එනම් ජූලි 13 වන සඳුදා දින සිට 17 වන සිකුරාදා දින දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින්ද අනුගමනය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. එසේ වුවද තැපල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 101 දෙනෙකු අද දින හඳුනා ගැනීමට හැකි වුණා. යනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2612ක් දක්වා ඉහළ ගියා. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. එලෙස වාර්තා වූ අදාළ ආසාදිතයා අවමංගල්‍ය උත්සවයකට හා දානමය කටයුත්තකට සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව ඔහු ඇසුරු කළ ආශ්‍රිතින් සොයා නිරෝධායන කටයුතු සහ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළා. ඉන් පුද්ගලින් 60 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ වාර්තා අද දහවල් වන විට ලැබී තිබුණු අතර ඉන් පුද්ගලින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙසයි තහවුරු වුණේ. එලෙස වාර්තා වූ අදාළ ආසාදිතින් 10 දෙනා රාජාංගන ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු ආසාදිත පුද්ගලයා සහභාගී වූ දානමය පින්කමට සහභාගී වූවන් බවටයි වාර්තා වන්නේ. රාජාංගන ප්‍රදේශයෙන් මෙලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ PCR පරීක්ෂණ කටයුතු අද දිනේත් සිදු කෙරුණා. ප්‍රධානම පාසල වහන්දෝ මේ කියන්නේ ඒක අධ්‍යන කටයුතු ආවරණය කරන්න ඕනේ ප්‍රධානම පාසල යා එක ඉස්කෝලේ ඊට පස්සේ යා පහ ඉස්කෝලේ දෙවෙනියට ඊට පස්සේ තුන්වෙනියට පටන් ගන්නවා සිරිමාපුර ඉස්කෝලේ ඊට පස්සේ හතර අංගමෝ මහාවිද්‍යාලය ඊට පස්සේ සමුත් එකම මහාවිද්‍යාලය ඒ කියන්නේ අපේ මේ කියන ආසන්න සීමාවල මේ තියෙන පාසල් වල තමයි මේ පිරිස ඉස්කෝල වලට යන්නේ සහ ගුරුවරු ඒ කියන්නේ ස්ටාෆ් එකේ වැඩ කරන කස්සේ මේ කියන්නේ රැකියා සම්බන්ධයෙන් තිතන් කියන්නේ ඔක්කොම මේ අවස්ථාවේදී රාජාංගනේ යාය පහ රෝහල එහි වෛද්‍යවරු දෙපළත් යම් ආකාරයකට රෝග ලක්ෂණ තියෙනවා නමුත් අපි තාම PCR පරීක්ෂණ කරලා නැහැ. తాවකාලිකව අපි ගිලන් රථයේ මගින් අදිසි රෝගියෙකු රෝහලට පැමිණි වහාම තමුත් එකම රෝහලට රෝගීන් ප්‍රවාහනය කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා මෙහෙයුමක් ලෙස කටයුතු කරමින් පවතිනවා. රාජාංගනේ යාය 1, යාය 3, යාය 5 සහ 5 වෙනි කණුව කියන ප්‍රදේශවලවල තමයි මෙම ගැටලුව තදබල විදිහට තියෙන්නේ. ඒ නිසා සීලුම ජනවාසීන් තමන්ගේ නිවෙස්වල රැඳී සිටිලා
අඩුම ගානේ දින 14ක්වත් අපි උත්සාහ කරනවා ඒ පුද්ගලයන් ඒ දැනුමත් එක්ක තමන්ගේ රෝගය අනිකිරුමට බෝ වීමට වළක්වා ගැනීම සඳහා කටයුතු කරයි කියලා. දැන්ට රෝගීන් 12 දෙනයි හඳුනාගෙන තියෙනවා. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ තවත් පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුව වන විට තහවුරු වුණා. අදාළ පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කරන අයෙකු බවයි රත්නපුර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පවුල් කිහිපයකට අයත් පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයෙකු මහනුවර කුණ්ඩසාලේ වරාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ ආසාදිත පුද්ගලයා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේ. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයාගේ සමීපතමින් හඳුනා ගනිමින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර හබරාදුව ප්‍රදේශයෙන්ද COVID-19 වෛරස් ආසාදිතයෙකු ඊයේ පස්වරුවේ වාර්තා වූ අතර අදාළ ආසාදිතයා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක්. ඔහුගේ පිරිඳ ගුරුවරියක් වන අතර පාසල් ළමුන් 8 දෙනෙකු ඇතුළු 40 දෙනෙකු පමණ නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. ඉදිරි මහමැතිවරණයේ පවත්වන දිනය කිසිසේත් වෙනස් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. යද පෙරවරුවේ ගම්පහ දිසාලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බරපතල ප්‍රශ්න දේශපාලන පක්ෂ වල නියෝජිත වහන්නේ මාධ්‍ය වලින් තෝරාගත් පිරිසකට පමණ ප්‍රචාරය දෙනවා. අපට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ කියන එක දුක් ගැනවිලා තමයි අමම කිව්වේ. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක දැන් මදුවලා තියෙන ප්‍රශ්නෙත් එක්ක කොහොමද ප්‍රතිවර්ණය ගන්නේ? ඒක වෙනසක් නැහැ. වෙන්න තියපු විදිහම මේ ඡන්දෙත් තියෙනවා. එතකොට මේ දැන් මැතිවරණ ප්‍රචාර කටයුතු මොකට නැවැත්වීමක් හරි මොකක් හරි සීමා ගින්නක් කියලා තියෙනවද මැතිවරණ? නෑ අපි කොහොමදත් සීමා කරලානේ තිබුණේ. වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියලා දෙවුණා. සාමාන්‍ය රැස්වීමක් 100යි නායකයන නම් 500යි. මීටරේ දුර තියන්න මුණු ආවරණ පළඳින්න පිරිසුදු කරන්න ආපු අය නන්තරතුරු තියාගන්න. මේමනේ දැන් පන්තිල් ආරක්ෂා කරන්න කිව්වට පන්තිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්නම් එහෙම නැත්නම් අනිත් ආගමක වුණත් ඒ කියන දේවල් ආරක්ෂා කරන්නේ නැත්නම් ඒක ආගමේ වරදක් නෙවෙයිනේ. ඒ කියන අයගනේ මාර්ගෝදේවිෂ ආරක්ෂා කරන්නේ නැති එක සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඒවට සහභාගී වෙන ආධාරකරුවන් තමයි වක් කියන්නේ. එතකොට දැන් මේ ඉදිරියේදී මේ කොවිඩ් ප්‍රශ්නේ සමාජයෙන් පැන නැගුණොත් ඉදිරි මැතිවරණයට කොයි විදිහට බලපායි? කොයි විදිහට බලපාන්නේ ඡන්ද තියෙනවා. ඒ කියන්නේ කොච්චර වැඩි වුණත් මේ වැඩි වෙන්නේ නැහැ නේ. දැන් මේ වෙනකොට දැන් ගම්පහ පෑයෙන් ප්‍රමාණය නැහැ වැඩි වෙන්නේ නැහැ. මේක පාලනය කරගත්තම ඇති වෙනවයි කියලා බය වෙන එකයි ඇති වෙන්නේ නැහැ කියලා මහා ආඩම්බරෙන් ඉන්න එකයි දෙකම එකයි. අන්ත දෙක මේක මහා පැතිරේ විනාශයක් වෙයි කියලා බය වෙන එක වැඩකුත් නැහැ. මේක හැදෙන්නේ නැහැ කියලා අපි ඔක්කොම පාලනය කරලා තින්නේ කියලා කියන එකත් දෙකම වැරදි. ඒ දෙකට මැද්දෙන් අපිට තියෙන්නේ ජනතාව ආරක්ෂා කරගෙන ඡන්දේ තියෙන එක විතරයි. ඔබතුමා කියන්නේ මොන තත්ත්වයක් උඩත් අනිවාර්යෙන් ඡන්දේ පැවැත්වෙනවා කියන එක? මොන තත්ත්වයක් කියලා කියන්න බෑනේ. ලෝකේ කරගෙන එක නැවතුනොත් ඡන්දේ තියන්න බෑනේ. හරි හොඳයි. බහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි. හෙට දින සිට ආරම්භ වන තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජූලි මාස 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දින තැපැල් ඡන්ද සලකුණු කිරීමට ප්‍රථමයෙන් අවස්ථාව හිමිවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි. එමෙන්ම ලබන 14 සහ 15 වන දිනවලදී අනිකුත් රාජ්‍ය ආයතනවලට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන අතර එළඹෙන ජූලි මාස 16 සහ 17 පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල
ඇතුළු මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා. නොවැළැක්විය හේතුවක් මත එම දිනවලදී සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූහොත් එළඹෙන ජූලි මාස 20 සහ 21 යන දෙදින තුල සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කළහොත් එකී ස්ථානයේ ඡන්දය අවලංගු කරන බවද මැතිවරණ කොමිසම පවසනවා. उत्साह පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ බදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද දෙවන දිනටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. ගම්මිරිස් ධ්‍යාන ගෝකාලේ වැරද්දක් කරා වියට්නාමෙන් ගියලා ප්‍රතිපත්ති කරනවා. අපි ආව ගමන් මේක නැත්තුවා. දැන් නැත්තලා තියෙනවා. අර අමු ගම්මිරිස් ආව නැතුව මේ ගම්මිරිස් වේලලා ප්‍රොසෙස් කරේ. සුදු කළා අපේම පැක්කල යවන්න දැන් අපි එක जनाधि प्रदेशवास प्रकाश कला मैत्र अद जनाधिपति पात जनहभा මෙතර මැණිකින්න ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. ජනතා ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. රට වෙනුවෙන් නොපියව තීන්දුව తీරුණ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවකීන් වෙනුවෙන් ව්‍යවස්ථාව තුලින්ම ආරක්ෂාව සැපීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාරකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුව මාලාවේ තවත් ජන හමුවක් අද මහරගම ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. රාජ්‍ය සේවකයා පිළිබඳව අපේ ආණ්ඩුව තමයි හැම අවස්ථාවේ ඔවුන්ට ඔවුන් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන්නේ. 1977 ඉඳලා 2005 දක්වා තිබුණු සියලුම ආණ්ඩු රාජ්‍ය අංශයේ බෙලහීන කරපු බව තමුන් වහන්සේලාට අමතක කරන්න බෑ. राज्य अंशेट आयात आयतन जाति संपत् औद्गलिकरपु आंडु राज्य सेवक हेमतन तम महापारत वेटुना इवनी राज्य अंशेट सलकपु आंडु तम गी आंडु मे राज्य अंशेट सलकपु सलगील सुब्बायकरा राज्य अंशे वेडकराने नेतु हीत्या तींदु अगत्तेने मे तत्वे विनस्करांडोड अपी विवस्तावें सद्भावें करन राज्य कटयुतु पूर्णयम कटयुत्वक सद्भावें करनो ना ओंट इदिरेदी සිරබත් කණ්ඩ බැරි වෙන දේශපාලන පරිගණින් කරන්න බැරි වෙන විවස්ථාව තුල විනාශ කිරීම කරලා ඔවුන්ගේ ආරක්ෂාව අපි සලසනවා කියන එක තමුන් වහන්සේලාට අපි මතක් කරන්න ඕන. 2005 න් පස්සේ පුද්ගලික අංශයට රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ කියන තීන්දුව අපි ගත්තා. විකුණපු දේවල් නැවත ආපහු ආණ්ඩුවට ගන්න පටන් ගත්තා. ලක්ෂ 7ක් වුණු රාජ්‍ය සේවය ලක්ෂ 15 දක්වා වැඩි කරලා රාජ්‍ය සේවය ශක්තිමත් කරේ අපේ ආණ්ඩුවයි කියන එක අපි මතක් කරන්න ඕන. ඒ හින්දා අපි රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයක් සඳහාම 25ක තරුණ නියෝජනයකට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙන බව සමගිචන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද පෙරපුරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් समकि जनबल वेगे नायक सजित प्रेमदास महता अद पसुर्वे मेदकुलंब आसने तुल संचारेक निरतवुना एहिदी सजित प्रेमदास महताट पाक्षिकेंगे हिमिवुए उन सुम्पिली गेनीवा
මෙතර සමගී ජනබලවේගයේ නැගෙනහිර කොළඹ තරුණ බලමණ්ඩල හමුව අද පෙරවරුවේ කොළඹදී පැවැත්ුණා. ඒ සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මින් ඉදිරියට ක්‍රියාත්මක වෙන සෑම මැතිවරණයකදීම තරුණ පරපුරට අනිවාර්යයෙන් 25ක මැතිවරණ අවස්ථාවක් අපේක්ෂක අවස්ථාවක් අපි ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ प्रकाश ආණ්ඩුවට සැලසුම් නොමැති වීම හේතුවෙන් රටේ අනාගතය අවිනිශ්චිත වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද පෙරපරුවේ මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපේ පක්ෂයේ අපි තීන්දුවකට අලුත් අයට තරුණ අයට දැනුම් දෙන්න ඕනේ. මොකද මට බෑ ගිහින් දියවන්නා වයට 225ම දාලා दीर्घवास දීර්ඝව කතා කරන්න වැඩන්නේ පණිවිඩයේදී පණිවිඩයේ ඔක්කොම මේ අපි මේ සතියේදී අපි මැතිවරණ ප්‍රකාශයේ පිට කරනවා පිට කරලා ඊපස්සේ ඒක දිහා බලන්න ඒ ගැන ප්‍රශ්න අහන්න ඊට වඩා හොඳ එකක් තියෙනවා අපිට කියන්න අපි ඒ ගැන පිළිස්සී විකල්පය ගැන කතා කරමු නිකම් බැනලා කෑ ගහලා මේක කරන්න බෑ රටේ තරුණ පරපුර දේශපාලඥයන්ගේ අතකොළ උපවට පත්වැති බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද පෙරපරුවේ කොළඹ පැවති තරුණ සමුළුවකට එක් වෙමින් අපේ රටේ දේශපාලනයේ මුළු මනින්ම ජාතික දේශපාලනයේ ජාතික වශයෙන් පෞල් කීපයක් මතද ප්‍රාදේශීය දේශපාලනයේ ප්‍රාදේශීය පෞල් කීපයක් මතද කේන්ද්‍රගත වී තිබෙනවා. පාර්ලිමේන්තු ඊළඟ පියවර ඊළඟ ලේයර් එක සපයන්නේ හිටපු ඇමතිවරු සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ දුවදරුවෝ. පළාත් සභාව බැලුවොත් ඒකේ ඊළඟ කණ්ඩායම නිර්මාණය කරලා තිබෙන්නේ ප්‍රාදේශීය සභාවේ හිඳවා සිට තමගේ දරුවන් සහ සමහර තැන්වල බිරින්දේවරු. එනිසා අපේ රටට නව දේශපාලනය නව දේශපාලන බලය පත්පත් කර ගැනීම සඳහා නව තාරුණ්‍ය නැගී සිටීම නව තාරුණ්‍ය අරගලයක් අපි ඉදිරියට කළ යුතු තිබෙනවා. හැකියාව තිබෙන දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන් කොන්ද කඩ දේශපාලකයන් පිටුපස හඹාගෙන යන දේශපාලකයන් පිටුපස හඹාගෙනට වඩා ගාට ගාට යන තාරුණ්‍යයක් නිර්මාණය කළා තිබෙනවා. උන්ට රැකියාවක් හොයා ගැනීම වෙනුවෙන් දේශපාලනී අතකොළු සහ ඒගොල්ලගේ වැඩ කරුම් බවට පත් වෙන සිටුවිලි. මේ වෙනස් කර යුතු නැත්. මේට එරෙහිව අපි අරගලයක් කළ යුතුද දැන්. නිරෝධායන නීතිය රටේ සියලුම ජනතාවට එකසේ ක්‍රියාත්මක කළ යුතු බව සමගී ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා පවසනවා. එම් මහනුවරදී මාධ්‍යවට අදහස් දක්වමින් සමගී ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා අද මහනුවරට පැමිණ මල්වතුස්කිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දත්ත හංගන්නේ නැතුව ඇත්ත කතා කළොත් විතරක් අපට කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කරන්න පුළුවන්. ඒ වගේම දේශපාලන ભેදෙන් ආණ්ඩුවට එක නීතියකුයි විපක්ෂයට එක නීතියකුයි ජනතාවට තව නීතියකුයි නැතුව සියලු දෙනාටම නීතිය සමානව ක්‍රියා කළොත් අපට කොවිඩ් ජය ගැනීම අපසීරු වෙන්නේ නැහැ. මේක දූපත් රටක්. ඒ වගේම අපි බොහොම පැහැදිලිව අනුතුරු අංගනවා නැවත මේ රට විවෘත කරන්න නම් එපා. මේ රළ වේගය පාලනය වෙනකන් නැවතත් හුදකලා ප්‍රදේශ ඇතිවීම ප්‍රවණතාවයක් ඇති වෙයි. ඇතර මේ රෝගය මර්ධනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් එහෙම කරන්න කියලා කියනවනම් අපි එහෙම කරන්න ඕන. ඒක මැතිවරණයේ බලපෑමක් අනිවාර්යෙන් බලපෑමක් වෙනවා. ඉතින් මැතිවරණයට මෙච්චර ප්‍රශ්නයක් රටේ තියෙද්දි දත්ත හංගලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා වගේ රෝගයක් නැහැ කියලා පෙන්වන්න කටයුතු කළා. අපි දැක්කා ඕක කීපවතාවක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක බොරු කරන්න හොඳ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට අභියෝග කළ හැකි කිසිදු පක්ෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකට එක් වෙමින්
අපිට පොදු ජන පෙරමුණ හැටියට කිසිදු දේශපාලන පක්ෂයක් අභියෝගයක් බවට පත් වෙලා නැහැ. ඒ දේශපාලන පක්ෂයකට අද පොහොට්ටුවට අභියෝගයක් කරන්න පුළුවන් ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් හෝ නායකයන් අපිට දකින්න නැහැ. ඒ අනුව මේ වෙනකොට අපි දකින සුවිශේෂී තත්වය තමයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු බහුතර කණ්ඩායමක් මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අරගෙන යන වැඩපිළිවෙලටත් ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අරගෙන යන වැඩපිළිවෙලටත් සහය දක්වීමට නියමිතයි. ඒ අනුව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කේ පොහොට්ටුවට පැහැදිලිවම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන කාරණා. මෙන්න දැන් ලැබුණු පුවතක්. රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොටාෂේ පමණක් තැපැල් ඡන්ද කල් දමා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්පාර නිලධාරී ආර්.එම්. වණිනායක මහතා ප්‍රකාශ කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම තීරණයකත් බවයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙනත් දිනයක් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙන්න එම පුවත නැවතත්. රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොටාෂේ පමණක් තැපැල් ඡන්ද කල් දමා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්පාර නිලධාරී ආර්.එම්. වණිනායක මහතා ප්‍රකාශ කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙනත් දිනයක් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කිරීම රට බේරාතුන් රණවිරුවන් විරුවන් කළ හැකි එකම ගෞරවය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ 30 වන කොකාවිල් සමරුම් උත්සවයට එක්වමින් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වැරදි විදියට අර්ථකථනය කරලා අර්ථ නිරූපණය කරලා දැඩි මතධාරීන් කොටසක් බිහි වෙලා මේ රටේ ජනතාව බිල්ලට ගන්න හදනවා නම් ඒකට විරුද්ධව කටයුතු කිරීමත් අපේ යුතුකම සහ වගකීමේ වගේම රාජකාරිය. අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ වැඩක් පලක් කරගන්න නැත්නම් කුඩු උවදුර මුළු රට පුරාම පැතිරෙනවා නම් පිළිලයක් වගේ කුඩු මුදලාලිලා බන්ධනාගාර ඇතුලේ ඉඳගෙන ඒගොල්ලන්ගේ කෝටි ගණන්වල කුඩු බිස්නස් කරනවා නම් අපේ දරුවන්ව මේ ඌදොරට බිලිගන්න නැති වෙන විදියට සමාජය අපි ඇති කරන්න ඕනේ. සංවිධානාත්මක අපරාධ කියන ඒවා අපි නැති කරන්න ඕනේ. ඒ වගේම කප්පම් ගැනිලි වගේ මහජනතාව හැම මොහොතකම බියෙන් සැකෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන පරිසරයක් ඇතිවීම අපි නැති කරන්න ඕනේ. මම ඔන්නෝය කියපු දේවල් ඇති කරපු දාට මේ කොකාවිල් සටන වගේ තව 100,000 ගණනක් සටන්වලදී 28,000 ගණනක් මැරිලා 60,000කට අධික සංඛ්‍යාවක් තුවාල වෙලා එතනින් 14,000කට අධික සංඛ්‍යාවක් ජීවිතේ අන්තිම මොහොත වෙනකම් ඇඳ උඩ නැත්තම් රෝද පුටු උඩ ජීවත් වෙන්න සිද්ධ වෙච්ච එකේ ණය අපිට ගෙව්වා කියලා යම් කිසිදාසෙ නිකන් හිතා ගන්න පුළුවන්. අපි අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ওই පරිසරය ඇති කරා නම්. අදට අපි ඔබෙන් සමු ගන්නවා. දවසනුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්නේ www.seethanews.lk අපගේ වෙබ් පිටුවට. යලිතම මෙමු හෙට උදැසන 6ට ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.